අමරිකාවතුලට ඇතුළු වූ චීනයේ ඔත්තු බැලීමේ බැලුනේ ප්‍රහාරකයා නාභාවිත කරමින් පහර දී බිම හෙලීමට අමරිකාව කටයුතු කර තිබෙනවා. ජාතික ආරක්ෂාව මුල් කර ගනිමින් චීනයේ ඔත්තු බැලීමේ බැලුනේ වනසා දැමීමට කටයුතු කළ බවයි අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කළේ. මේ සඳහා අමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් විශේෂ නියෝගයක්ද නිකුත් කරනු ලැබූ බව දැනුම් දී තිබෙනවා. මෙම බැලුනේ කැලිෆෝනියා වෙරළට ඔබින් සාගර කලාපයට ඉහළින් රැඳී සිටියේදී F-22 ප්‍රහාරක යානා යොදා ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළ බවයි පෙන්ටගනය නිවේදනය කළේ. මෙහිදී විනාශ වූ චීන බැලුනේ කොටස් සාගර කලාපය වෙත පතිත වී පවතින බව හෙළි කර තිබුණා. වර්ජිනියාවේ ලැංග්ලී ගුවන් හමුදා කඳවුරේ සිට මෙම ප්‍රහාරය මෙහෙවනු ලැබූ බවයි අමරිකානු වාර්තා තුලින් සඳහන් කළේ. ප්‍රහාරයට පෙර කලාපයේ ගුවන් ගමන් තාවකාලික මට්ටමින් නවතා දැමීමට කටයුතු කළ බවද හෙළි කර තිබෙනවා. විනාශ වූ බැලුනේ සුන්බුන් කොටස් රැස් කිරීම සඳහා අමරිකානු නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙම තාක්ෂණික කොටස් පරීක්ෂාව තුලින් බෙය ඔත්තු බැලීමේ යානයක් දැයි හඳුනා ගැනීම ප්‍රධානතම මට්ටමේ අරමුණ ලෙසද නම් කර තිබුණා. මෙය අමරිකාවේ ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්කිරීමක් වන අතර මෙය වනසා දැමීමට අමරිකාවට අයිතියක් පවතින බව අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළා. මෙය සිවිල් නිරීක්ෂණ බැලුනයක් පමණක් බව චීන රජය දිගින් දිගටම අවධාරණය කළ අතර මේ හරහා ඔත්තු බැලීමක් සිදු නොකළ බවයි දැනුම් දී තිබුණේ. තාක්ෂණික මට්ටමේ දෝෂයක් මත මෙම බැලුනය අමරිකානු ගුවන් සීමාවට ඇතුළු වී තිබූ බව චීනය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අමරිකානු විශේෂඥයන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් චීනය දක්වන ප්‍රතිචාරය පිළිගත නොහැකි බවයි. තාක්ෂණික දෝෂ මත මෙම බැලුනය දින හතරක් පුරා අමරිකානු ගුවන් සීමාවේ රැඳී තිබුණේ නම් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීමක් චීනය සතුව පැවති බව පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නොකිරීම මත මෙය ඔත්තු බැලීමේ මෙහෙයුමක් බවට පැහැදිලි මට්ටමේ සැකයක්ද මතුවෙන බවයි පවසා තිබුණේ. මෙම සිද්ධිය සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අර්බුදයක්ද මතුව පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ සමග අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන්ගේ චීන සංචාරයේද නවතා දමා තිබෙනවා. මේ අමරිකාවේ ජාතික ආරක්ෂාව තුළ බරපතල මට්ටමේ ගැටලු පවතින බව හෙළි කළ තත්වයක් බවයි රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් සඳහන් කළේ. දින හතරක් පුරා චීනයේ ඔත්තු බැලීමේ බැලුනයක් අමරිකානු ගුවන් සීමාවේ රැඳී සිටීම බරපතල මට්ටමේ තත්වයක් ලෙසද ඩම් කර තිබෙනවා. වෙන් ඉදිරියට ක්‍රියාකාරකම් සඳහා කිසිදු මට්ටමක සමාවක් ලබා නොදෙන බවයි අමරිකානු රජය නිවේදනය කළේ. මේට සමාන තවත් චීන බැලුනයක් ලතින් අමරිකාවට ඉහළින් රැඳී පවතින අතර එය අමරිකාව දෙසට ගමන් නොකරන බවද හෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මට්ටමේ නිරීක්ෂණ සිදු කරන බවයි පෙන්ටගනය නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.